අධික සූත්‍රය පළමු වන දේශනාව. සූත්‍ර දෙකක් තමයි මේ විශේෂිත සූත්‍රයේ ඉඳලා ගන්නේ. සිතිවිලියක් ඇතුළත මේ කාරණා ඉගෙනීම හැර අපට ජීවිතේ විෂයාකාරයට සංවිධානය කරලා පාලනය කරලා අපට උවමනා දැනට යොමු කරගන්න වෙන මොනම සහයක් නැහැ නේද? ජීවිතේ පාලනය කරන प्रमाण प्रयोजन प्रमाण धर्म बौद्ध दर्शन विद्या विद्यालय संपूर्ण कला यमक मुकुदा साप कल
මේ ධර්මණයාගේ සිත නරක් වෙනවා. සිත නරක් වෙනවා. ඒ කල්පනාවද වැටුණා කනස්සල්ලට වැටුණා. ඉතින් ඔය ඔය හේතු උඩ ඥා කෙට්ටු වෙන්නයි දුරුලෙන්දයි මේ ඔක්කොම සිද්ධ වෙගෙන එනවා. මෙයාගේ මේ පැනයට මෙයාගේ මේ තත්ත්වයට පිහිට පිළිකරණක් නැතුව දැන් මෙතන අපි සුද්ධ කරගත්ත තැනක් තියෙනවා. ඒ මොකද්ද? අර යම් කිසි පිළිවෙත් පුරන බ්‍රාහ්මණේ අර යම පිළිගෙන ආවෙත් ඒ අංශයේ කෙනෙක් අවුරු හරි. දැන් මෙයා මේ කරපු සාප අර අර විදිහේ පුණ්‍ය සීමා ජීවත් වෙන පුද්ගලයා මේක වැදුනද එන්නේ මේකෙන් බයං කරත්තනෝනේ. ඉතින් ඒක ගැන අපේ සීල ඇති වෙනවා හිතේ යම් කිසි සුකසක්. ඉතින් මෙහෙම අයටත් මේවා වැදීම වෙනවද? අර විදිහේ සාප පොළ මිනිස්සු තවත් වෙනට කරනවද? ඒක දෙපැත්තම බලපුවාම සම්මියක් දෘෂ්ටික පදනමක් නෙමෙයි ඇත්ත දෙන්නම ඉන්නේ. ඉතින් සම්මියක් දෘෂ්ටික ගැන නියම නිවැරදි මාර්ගයක් ඔස්සේ සිත මෙහෙවපු දෙන්නේ නෙමෙයි. යම් කිසි ලෞකික ලාභ ප්‍රයෝජන ලැබීම සඳහා ඒ අය සිත ජීවු කරන්නේ කියලා යම් යම් මාර්ග හවිතුකොට ඒ වෙන විස්තර ප්‍රමාණයක තමන්ගේ උත්සාහය හැටියට යම් කිසි ප්‍රමාණයක තත්ත්වයක් මොකක් හරි සිද්ධ ඇති වෙන්න පුළුවන් ඇති වෙනවා. නමුත් ඒ වායේ එයා අසල්වාසී ඒක වටා තියෙන්නේ කෙනෙක් අර වචන කිව් තරමේ මේ මනුස්සයා නිවිත නරක් කළා මේ ප්‍රස්වභාවයට පත් වෙන්නේ ඕක නෙවෙයි. ඒ හිත නරක් කරන ගතිය අරගෙන තෝර දැන් ඕකෙන් අපිට පෙන්නන්නේ මොකද්ද? බාහිර කරේ යම් යම් දේ කරනවා ඔවුන්ගේ අදහස ඇති. ඒවා පිළිගැනීමේ ශක්තිය අපතුල තියෙන ප්‍රමාණය හැටියට. ඒවා අපත් එක්ක සම්බන්ධයි. පිළිගැනීමේ ශක්තිය අපේ ළඟ යම් තරමක් ඈත් වෙලා තියෙන්නේ නැත්නම් අපි ඒවත් එක්ක සම්බන්ධ වෙනවා. ඒ ප්‍රමාණයට අඩු සම්පූර්ණ මේ සත්‍යයක් ගන්නත් අපිට පුළුවන්කම අයිති හිමිකම තියෙනවා. ඒ සත්‍යය ලබන්න මාර්ගය පාදුන්නේ ලෝතරා බුද්ධයාණන් වහන්සේගේ දර්ශනය තුළ. එහා කවුරු කියන්න සමර්ථුනේ නැහැ. ඉතින් අර ඒ දුර්වල මට්ටමේ ඉන්න මේ බ්‍රාහ්මණය වෛද්‍ය කාලය ගත කරනකොට එක්තරා දිවිරාගේ මෙයා කරේ අනුකම්පා කළා. මෙයාට දැනගන්න දැනස්වා උඹගේ ජීවිත තත්ත්වය පිළිබඳව වර්ගයා ගන්න ඔබට තනියෙන් බෑ. මේක දන්නේ නැහැ. අන්න සම්මා සම්බුද්ධත්වයට පත් වෙච්ච ගෞතම බුදුපියාණෝ වැඩේ. උඹ අන්නේ ඒ පිළිපතපන් ඔබට සැලකිල්ලක් නැහැ. ඒ හැරමුද මොනෝ සිහිතක් ලැබෙන්නේ නැහැ කියලා අර උදව්ව ඒ උදව්ව මෙයාට ලබා දුන්නා. පස්සේ මෙයා කිසිම අවහරණයක් නැතුව හිටිය බුද්ධලයා එයාගේ ගෝලය වර ගන්න. ඒ එක ගෝලයකට 500 දානේ සේනාවයි. දහහතක් දුපහෙට ප්‍රධාන ගෝලය විතර. දහහතක්ද ගල හත් දොන්නම ගාන. ඒ අයට එක එක්කෙනාට 500 ඉවරයි 500ට කිච්චු. නැත්තම් තමයි ටිකක් වැඩි. සේනාවෙන්න පිළි. එතකොට ඒ දේනෝ මේ එදා ඒ සමයේදී මේ පුද්ගලයා මේ බ්‍රාහ්මණයව කොයිතරම් පිළිගැනීමක් තිබුණා. එතකොට ඒ පන්සියේ වතුනේ අර දෙන්නේ එක්තරා ප්‍රමාණයක සම්පූර්ණත්වයෙන් අඩු ජීවිතය බව හොඳටම දැන් අපට පැහැදිලි. අර කාපේට අරයා ගොදුරු වෙච්ච නිසා ඒ ගොදුරු වීමේ මට්ටම තියෙද්දි ඒ තරම් දුර්වල වටම ඉන්දද්දි එදා යන්තම් හරි ජීවිතය නිසිමකට හරෝන්න පිළිවෙත් කිරීමේ යෙදෙන තත්ත්වයක් දැක්කොත් එදා තරුණයෝ
ඒ අක්ෂර රින්ගන්න රින්ග රින්ග මොකක් කරියාගෙන් අපි නැති සමාජාරි පොඩ්ඩක් උදව් ගන්න. මේ මොකද ඒ තරම් ඒ අයට ජීවිතය පිළිබඳව පුද්ගලික කල්පනාව අස්සේ කෙනෙක්ගේ ගහලා නෙමෙයි පුද්ගලිකව තමා සිතිවිලි පහළ කරනකොට ඒ සිතිවිලි අස්සෙන් ලැබෙන ප්‍රශ්නයට පිළිතුරු දීම සඳහා ඒ තරුණයන්ට සිද්ධ වුණා කවුරු හරි පිළිවෙතක් කරන පුද්ගලයෙක් ගාවට පිටිලා මොනවද කරන්න ඕනේ කියලා ආගෙන මේ කවුරුත් පිළිවෙත් කිරීමට යොමු වෙන්නේ මේ ලෝකයේ කියන කතාවල් වලින් නෙමෙයි. ඒක තමන්ගේ අධ්‍යාත්මයෙන්ම එන ප්‍රශ්නයකට පිළිතුරු ලැබීමක්. වටේට කවුරුත් මේ ප්‍රතිපත්ති පිළිමේ පැත්තට හැරෙයි. ඒ මොකද මේ පුද්ගලයා ඒ තැනත්තා ඒ සැවිල්ල මතු කර ගැනීමට තරම් සූසි ඥාන සම්පත්තියක් සංසාර කාලයක් මනුෂ්‍යාත්මය ප්‍රතිලා ඒ මනුෂ්‍යත්වයේ පිළිබඳව තේරුම් ගත යුතු කරුණු තේරුම් අරගෙන ජීවිතයේ එක්තරා නිගමනයක් ගන්න ලෑස්තිව ඉන්න ඥාන සම්පත්තිය ලැබිච්ච අය තමයි අර දෙකට පිළිගන්නේ. ඒ අය ඒ නැතිව කාටවත් බලහත්කාරයෙන් මේ කරන්න බෑ. කොට මේ බාවරී කියන බ්‍රාහ්මණයා අර හැලද රජිත කියන මේ ගෝලිය ප්‍රධාන ගෝලි කතා කරලා කිව්වා බල ඔක්කොම මේ උත්තම යගාවට යන්න ගිහිල්ලා මේ මගෙන් ප්‍රශ්නයක් තියෙනවා මගේ ප්‍රශ්නයක් තියෙනවා ඒක නිරූපණය කරගන්න ඕන ඊට පස්සේ බලාටත් ප්‍රයෝජන වෙයි බලා යමක් තියෙනවා නම් ඒක නිරූපණය කරගන්න බලාටත් අවසරය තියෙනවා ඒක කරගන්න ඕන ප්‍රධාන එක මගේ ප්‍රශ්නය දැන් අපි ගමු මේ දැන් මේ අයත් විස්තර කරන්න යන විස්තරය කාගෙන්ද ලැබුණේ කියලා මේ දේශනාව බුදුහාමුදුරුව කරපු දේශනාවක් ඒක කෑලි කැඩුවා ඒ මොයිස්කේ කටට විශ්ලේෂණය කළ ඒ වැස්සියුම් සැන් යුගේ කවුද සරිතාම සරිතාම ජුරු දේශනා කරපු දේශනාවල් ස්වරූපෙනමයි මම නිර්දේශ කරලා ඇවිත් සරිතාම ජුරුන්ගේ අපංක පුලංකා විග්‍රහ ඥාන ඔයි තරම් දෙ කිව්ව පිරිනම් පාපු වෙලා බුදුව වඩන්නේ නැහැ ඒ පිරිනම් පාල උදහන්සේගේ සූපය දෙකට සංඝයාව යොමු කරවල ගාත පන්සියක් කිං සංඝයාට කිව්වා මේ සාරිපුත්තගේ දේහයට වදින්නේ හැම ගාතාවකින් කිව්වේ අහවල් ගුණී මේ උත්සවය ගාව තිබෙනවා ඒක නිසා වදින්නේ පන්සියක් කිං කොච්චර ගුණ ප්‍රධාන ගුණ බුදු මුඛයකින් දේශනා කරන්න කොයි තරම් වටිනාකමක් ඒ ජීවිතේ තියෙන ඇද්ද උන්වහන්සේ ගෙවිලි වෙතොත් බුදුහම්දන්න පමණක් කියගෙන කියන්න පුළුවන් ඉතින් අන්නේ උත්සවය තමයි මේක විග්‍රහය දුන්නේ නමුත් මේ ප්‍රශ්න හරි බුදුහම කොට මේ අජිත කියන මේ ගෝලය අනිත් යාගෙන අප්‍රධාන ගෝල පිරිසකුයි එක්කෙනාගේ පන්සිය ගන්න සේනා රජමීන්සක් යන්න වාගේ ඉදා යන්න සිදුහම් කියලා ඒ සේනාව ඔක්කොම ගියා ගිහිල්ලා උන්වහන්සේට කරන සැලකිලි ගරු සත්කාරය ඔක්කොම කළා පිළිසඳර කතා කළා ආපු කාරණේ මොකද්ද මේ භාවනී දාර්ශනය අඳින්න මේ තපස් කළා ඉන්නවා එයාට ජීවිතය පිළිබඳව නිගමනයක් ගැනීමට නිගමනයක් ගැනීම මා විසින් ජීවිතය පරිහරණය කළ යුත්තේ මොන විදිහටද කියන කාරණය තේරුම් ගන්න එයා ප්‍රශ්න දෙකක් ඉදිරිපත් කරනවා ප්‍රශ්න දෙක ඒ ප්‍රශ්න දෙක තමයි අපි මූලික වශයෙන් බුදු පියාණන් වහන්සේගෙන් අපි අහන්නේ ඒ මොකද්ද සංසාරේ ගමන් කරන සත්‍යයේ මුදුන ඒක මුදුන කියලා එයා කියන්නේ
සකස්ුනේ කොහොමද? මේ මුදුන අලන්නේ කොහොමද? ඒකයි ප්‍රශ්නේ. මුදුන සකස්ුනේ කොහොමද? ඊළඟට මේ හනිමන්ල කියලා කියන්නේ ඔය කිව්වේ සියලු අයිතිවාසිකම් පූර්ණ වෙන දැන්. හනිමන්ල කියන්නේ මේ වහලේ මුදුන ඔක්කොම දීප්ප පරාල ඔක්කොම එකා කියලා. අර මේ වගේ වහල නෙවෙයි, අර පත්තිරිපුත් ඔක්කොම සෑම තැනගන්නේ එක තැන. ඒකට කියන්නේ කනි මණ්ඩල කියලා. මේ ජීවිතේ සත්‍යාගේ ජීවිතේ සංසාරී ගමන් කරනවා, නානා ආකාරවලට දෙල්ලෙනවා, විවිධ විවිධ ආයිතිවාසිකම් ලබනවා. මේක මුල මුලපතන ප්‍රධාන වෙන්නේ මොකක්ද? ඔය ඔක්කොම කරන්නේ එතනින් හරියට ගංගාවකින් එක කන්දකින් විවිධ ගංගාවල් ගලාගෙන යනවා. මේ ගංගාවල් කොහෙන් දෙන්නේ කියලා අහන්න වගේ කතාවක මේ භාවරිය. ආපුහම බුදුහාමුදුරේ එක එල්ලෙම උන්වහන්සේ ඉදිරිපත් කළා අවිද්‍යාවයි කණි මණ්ඩල මුදුන අවිද්‍යාව. තොට ඔය අනේක ජාති සංසාරම් කියන මේ උදාහරණ ගාථාව සීලෝයේ කණි මණ්ඩල පලාපු බව සම්දාවිත් සංගම් සංගහකාරකම් ගමී සන්තෝ දුක්ඛා ජාති වර්තුණං ගහකාරක විද්‍යෝජී පුන ගේහන් නකා ඇති සබ්බාසේ පාසුකා බග්ග ගහකූටම් විසංගිත ගහකූට ගහකූටම් විසංගිත. ඒ එදා උන්වහන්සේ බුද්ධත්වයේ ලබන අර උදාන වාක්‍ය යට ඇතුළත් කරපු උන්වහන්සේගේ චර්ච කතා. ඒ විධානයේ තියෙන්නේ උන්වහන්සේගේ චර්ච කතා. සංගත කතාව කියන්නේ සංසාරී උන්වහන්සේ ආපු ඇති ඒ බොහෝම කෙටි සම්බින්දන කළා උන්වහන්සේ බුද්ධත්වයේ ලබන මට උනේ මේකයි මං කොලේ මේකයි මගේ තත්ත්වය දැන් මේකයි කියලා සම්පූර්ණ උන්වහන්සේ ඉතිහාසය තමයි එතෙන්ට කියන්නේ. තවද මේ ගහකූටේ ගැන මේ බාවරි බ්‍රාහ්මණය අහන්නේ උන්වහන්සේ විනාශ කළා ගහකූට විසංකිතන් ජීවයේදී විනාශ කළා කියන්නේ මේ බාවරි අහපු එකමයි. එතකොට දැන් අවිද්‍යා ගැන අපි අප්‍රමාණ අහලති. දුක්ඛ ඥානම් දුක්ඛ සමුදය ඥානම් ඒ කියන්නේ විද්‍යාව අවිද්‍යාවෙන් දුක්ඛ නිරෝධය ඥානම් දුක්ඛ නිරෝධ ප්‍රතිපදාය ඥානම් කියලා විද්‍යාවේ ලක්ෂණ දෙන්න. දුක පිළිබඳ දුක ඇතිවීම පිළිබඳ දුක නැති කිරීම පිළිබඳ දුක නැති කිරීම මොනවාද? ලෝකයේ විද්‍යාවේ අසති. තොට දැන් අපි කවුරුත් කියලා දැන් අපි කවුරුත් එක්තරා ප්‍රමාණයක දුක නැති කිරීම සඳහා අපි පිළිවෙත් කී යෙදෙන ඉන්න පුද්ගලයෝ වශයෙන් බයලතු මේ කාටත් වෙන් වෙන්න පුළුවන්. මේ වැකි මේ වැකිලා මෙතන වාඩි වෙලා ඉන්න එකම ඒ කාරණයට සුදුසුකම් ඇති ලකුණු දෙන්න ඕන ඇති. නමුත් මේ විද්‍යාවේ කොච්චරද මේ පොත්ත හිත පොත්ත තොට මේ බාවරි කියන බ්‍රාහ්මණයාගේ මානසික මට්ටම කලවිලයි දැන් තියෙන්නේ. එයාට ඕන ඒකෙන් වෙනස් ඒකට විතරද? ඒකයි මෙයාගේ මේ ප්‍රශ්නේ. ඒ කරටි කර ගත්තට පස්සේ ඒ අන්හාරෙන් දෙකින් දිගට අර තත්ත්ව ජීවිතය ගැනේක නවත්ත ගන්න භාවනීකින් සුවන තිබුණා. ක්‍රමය දන්න තේජි තමයි මම සැරදිච්ච අඩුපා. තොත් දැන් මෙතන විද්‍යාව අවිද්‍යාවයි මේක මුල කියලා පෙන්නපු හැටි බුදුහාමුදුරු ඒ උන්වහන්සේ විස්තර ඉදිරිපත් කළා. නමුත් ඊටත් වඩා කියන්නේ නැහැ. ලෝකෙට ප්‍රයෝජන ගන්න පුළුවන් විදිහට සරි සාමුලිය විද්‍යාවේ විද්‍යාව. දැන් මේ විද්‍යා කියන විද්‍යාවේ අවිද්‍යාවයි අපලද තියෙන්නේ. අපි විද්‍යා තත්ත්වයට පත් වෙන්න ඕන. එතකොට මේක පලන්නේ කොහොමද? මේ කණි මඩල පලන්නේ කොහොමද? ඒක ආපහු බුදුහන්සේ අංගෙ මේකට විවරණය ලැබුණේ
සද්ධා සතිවිදි සමාධි කියන මේ හතර යදන්න ඕනේ. ওই සද්ධා සතිවිදි සමාධි කියන තවත් එකක් ගැස්සවල ප්‍රඥාවත් එක්ක අපේ කන්දරම හැරගන්න අහලා තියෙනවා. තා විසින් ඉන්නවා. විදියට අපි අපි අහම් දැත්තේ එක එක අපේ ජීවිත සම්බන්ධ දේවල් ගලවත් දසම ගානක් පොඩ්ඩක් ඇති කියලා කිව්වත් මේ නියම ක්‍රමයට අපිට මේකට යොමු වෙන්න අපි දන්නේ නැහැ. මෙතන වෙලා තියෙන හැම එකෙම දන්නේ නැහැ. ඒකත් මේ කණිමණ්ඩල ගැන අපි කතා කරමු බුදුරජාණන්. මේ සෑම සත්‍යයකම මේම අපේ අදත් අපි සසරට වැටෙච්ච දවසේ අපේ ජීවිතේ නවත්තන්න බැරි පැවැත්මක් යනවා. නවත්තන්න බැරි බව. මේ පැවැත්ම ආරම්භ කළා කවදා හෝ යම් දවසක කාම පහ එකාකේ. ඒක මේ සත්‍යයකගේ ආරම්භයේ සිද්ධ වෙච්ච හැටි. කාම පහ එකාකේ. එකාසිත කහම පහ ක්‍රියාකාරීත්වයට ලෝකෙන් ලැබෙන උදව්ව එක්ක සම්බන්ධ වෙලා කාම පහ වැඩ කරනවා නොනැවත. ඒක නවත්තන්න බෑ. බැරි මොකද එතන තියෙන කාමය නැතිකන්න ලෝකේ තියෙනවා සැල්පත්ත පස් දැක්කෙන් මුදවල. ඒක නිසා මේක ක්‍රියාව නවත්තන්න බෑ. ක්‍රියාව නවත්තන්න බැරි නිසා නොනවති ක්‍රියා කරනවා. නොනවති ක්‍රියාව සිද්ධ වෙන එකයි මේ පවතින එක. පවතින මොකක්ද? ක්‍රියාවයි පවතින. මේ මොකී ක්‍රියාව? කාම පහේ ක්‍රියාව. ඒක කාම පහේ ක්‍රියාව සිද්ධ වෙමින් පවතින අතර ඒකේ වේද ප්‍රමාණ අඩු වැඩි වෙමින් වැඩ කරන නිසා වේගය වැඩි වූ පමණට කාමයාගේ වේගය වැඩි වූ පමණට කාමය කියලා කිව්වේ කාන්දම වැඩි වූ පමණට අපට දැනෙන දැනීම වැඩි වෙනවා. මේ දුක් කියලා යම් සත්‍යයක් අපි ලෝකෙට නිකුත් කරනවා නම් ඒ කාමයේ වැඩි වීමේ ප්‍රතිඵලය ලෝකෙට කියන කතාව. ලෝකේ ගිරි යා මගේ කාමයේ වැඩි වෙනවා. මේ මාව රත් කළා මට පීඩා දෙනවා. එතකොට ඒ ක්‍රියාකාරීත්වය කවුරු කොල්ලෙක්ද කිසි කෙනෙකුට අයිතිද? ඒක අයිති කාම පහට. කාන්දම් පහට විතරයි. කාන්දම් පහ පස්සෙනාම එකාසියලා ඉඳගෙන හැම වෙලේම බාහිර ලෝකයෙන් ලැබෙන කාන්දම් ශක්තිය ආශ්‍රය කරගෙන ඒකට කියනවා ගෝචර රූප කියලා. අධ්‍යාත්මක ආයතන බාහිර ආයතන කියලා කතා කරනවා. ඉදිරියෙන් බලන ටික තැන්ඩු පිටිපස්සේ ඥඟට මේ ආයතන කියන ලෝකයි. එහෙම බාහිර ආයතන කියන්නේ එහෙම නිෂ්පාදනය කරනවා. මේ ඇතුලේ මේ ගොනු වෙලා තියෙන එක ක්‍රියාත්මක කරන්නේ මෙතන ක්‍රියා කරනවා. අද මේ ක්‍රියා කරනවා ඕක නිරායාසයෙන් සිද්ධ වෙන නිරන්තරයෙන් පවතින එකක් නිසා බුදුහම ගිරුවා අපි කොතන දෙයක් නෑ. ඒක මේ ගනුදෙනුවක ප්‍රතිඵලයක්. මේ ජීවත් වීම ගනුදෙනුවක ප්‍රතිඵලයක්. එහෙන් මේ සම්බන්ධය. එතකොට ඒ ක්‍රියාකාරීත්වය උඩ අර එන ශක්ති වර්ධනය වෙන්න වර්ධනය වෙන්න ක්‍රියාකාරී සීමා වැඩි වෙනවා. ඒ වැඩි වෙන වැඩි වෙන සම්පේ කාම බහේ විකාශනය ක්‍රියාකාරීත්වයෙන් වැඩි වෙනවා. දැන් භූමියේ තියෙන දුකනේ අපි මේ වගේ කෝටි ගණනක් තරල් දුකක් මනුෂ්‍යයන් වශයෙන් ඒ ප්‍රමාණ සකස් වෙලා තියෙන්නේ ඒ කාමවල බලපෑමවල ප්‍රමාණවල හැටි. තොට දැන් ඒ කාමේ මුල්ලලා හැදිච්ච ක්‍රියාකාරීත්වය අවිද්‍යාවට මුල් තැන දුන්නේ මොකද? අවිද්‍යාවේ බේරෙන හැටි දන්නේ නැහැ. බේරීම සඳහා කළ යුත්ත දන්නේ නැහැ. එතකොට යම් ධර්මයක් අපි සංසාරේ
අද නානා තරාතිරංග වල අයිතිවාසිකම් ලැබෙන්නේ. අද අපි ඇවිල්ලා තියෙනවා මිනිස්සු මට්ටම. ඇවිල්ලා අද අදත් අපි දන්නේ නැහැ මේකෙන් බේරෙන්න කොහොමද. අදත් අපි දන්නේ නැහැ බේරෙන්න කොහොමද කියලා. ඒකෙන් ඒකෙන් පේනවා මිනිත්තු දුර අපි ආවේ දැන් ඉදිරියට යන්නේ මේ පැවැත්ම සිදු කරන සිදු කිරීමට උදව් දෙන ඒක නවත්තා ගැනීමට ඉඩ නොදෙන අවිද්‍යාව නිසා අපේ ළඟ දැනුත් අවිද්‍යාව. ඒ අවිද්‍යාව තියෙන නිසායි අපි ඉන්නේ. අපි මේ නානා සංවිධාන කරගෙන මේ මේකේ සපවිඳීම සඳහා දරන උත්සාහය අපේ උත්සාහංගම තියෙන්නේ මොනවද? අර කිව්වා අපි. තුදි අවිද්‍යාවේ කියන්නේ මොකක්ද? මේක වැඩ කරන හැටි දන්නේ නැහැ. ඕකයි අවිද්‍යාව. ඒකට මූල අවිද්‍යාව කියන්නේ ඒ වැඩ කරන හැටි ඒ එක්කාසේ වෙනාවේ දන්නේ නැහැ. එක්කාසේලා වුණු ආත්ම කෝටි ගණන් ගිහිල්ලා දන්නේ නැති කොට ඊ අවස්ථාවේදී එක්කාසු වීමේදී ඒ කාමපා එක්කාසු වීමේදී ඒක තිබුණේ නැහැ. දැනීමක් ලබන්න පුළුවන් කමක් එතන නැහැ. ඒක නිසා ඒකෙම වර්ධනය වෙවි විගත යනවා. ගම්මෙතන මේ අවිද්‍යාවත් එක්ක සම්බන්ධ වෙච්ච මේ කතාව භාවරී බමුණාගේ මානසික මට්ටම කම්පණයට පත්වලා රිදුන්ජන දත්තේකින් මේ පුද්ගලයා දැන් මෙතන එළෙන ගම. මේ මිනිස්සු ඇහෙවෙත් ඔබට සම්බන්ධ කරගෙනයි ඔය ප්‍රශ්න. දැන් මේ මොකද්ද මේ භාවරී බමුණාගේ මේ බුදුහාමුදුරුව දේශනා කරපු මේ පිළිතුර ඒක සම්බන්ධතාව භාවරී බමුණා ඒ දුක් ගොඩකට යාගේ සිටිවිලි රැකුනේ සමාගත් කෙල්ලුනේ මොකක් නිසාත් අවිද්‍යාව. අවිද්‍යාව මොකක්ද එකල ඒ පුද්ගලයාට අර මනුෂ්‍ය කතා කරපු ඒ සාපය රැජිනපත් කරපු සාපය පිළිබඳව මෙයාට යම් කිසි දෙයක් ඒකෙන් වේවි කියලා ඒක නවත්තන්නේ. ඒක නවත්ත ගන්න මෙයාගේ නිරන්තරයෙන්ම සිටේ අරකත් එක්ක බැඳීමක් ඇති. මොකද නවත්තන්නේ? එයාගේ ඒ නවත්තන්නේ නැහැ. අවිද්‍යාව කියලා කිව්වේ මේ ජීවිතේ පවත්තාගෙන මට ඕන විදිහට ජීවිතේ රඳවන්න මේ අවාසනාවන්ත මනුෂ්‍යයා විසින් මේ අවුලක් මැද්දට දාපු එක නවත්තලා මම හොඳින් ජීවිතය ගත කරන්න ඕනේ කියලා එයාගේ සිටිවිල්ල එල්බ ගත්තා. ජීවිතේ රැකගන්න ජීවිතේ රැකගැනීම ජීවිතයෙන් ගන්න වැඩ ගැනීම එයාට ඕන වැඩ. ඔය දෙකම මොකක්ද? කරන්න බැරි දෙක. කරන්න බැරි දෙක හිතේ මොකද? ජීවිතේ වැඩ කරන්න හැටි දන්නේ නැහැ. දැන් යම් කිසි කෙනෙක් වාහනයක් ගන්නවා දක්ෂතා මාර්ග දෙකට අරගෙන පන්නන්නත් පන්නලාපවෙන්නත් ඒ වගේ. අන්නේ වගේ අපි බබලල් කරන්නේ අපි මමයි මේ ඔතෝ. අද අපි මේ ඉකාගෙන ඉන්නේ ඉතිලා අපි තියෙන මොනවද? ඒ බබලල් හිටුවේ කාට අපි හිටියේ තියෙන මොනවද? ජීවත් වෙන්න. කොච්චර? අලා සමාජෙන් තවයි කරවෙ කියන්නේ. කියන්නේ ඒකත් අවිලියක් කිව්වා. ඒක සාපයක් වෙයි. මොකද සාපිකට හැදෙන. සාපිකට හැදෙන. අමාරු නරපා නා හොඳ කීයක් කියලා තමයි හිතනවා. මේ කියා ගන්න බැරිවහ. යටි කියන්න බැරි නිසා. හරිම මොකද කියලා. මේ මොකද ජීවත් වෙන්න කියලා. අදිනහරි කියන්නේ සතාවේ දින දුරලක් නේ. ඇල්ලුවේ පිට එකක් කියලා එකක් හැදුනේ. හිත අල්ලලා නිතර නිතර හිත නොනවත්වා යන්නේ ජීවිතේ තියෙන ජීවිතේ තියෙන බැන්නේ. එහෙම කියන ආඥානි ජීවිතේ නම් මමත් එයාගේ වටේ උඟක් නම් කියනවා. නමුත් හැම හිතක් අත්‍යවශ්‍යයි. ජීවිතේ ඕනේ කියන එක එකයි හැම වෙලකටම බයි. අපි හැවොත් අපි පුළුවන් දෙපට ජීවත්. ඒ බැරි හන් තමයි ඇරේ. ජීවිතේ නඩනවා. නමුත් ජීවිතයට අයිති පැවැත්මේ කාලයක් තියෙනවා. ඒ පැවැත්මේ කාලය
ඒ පුද්ගලයාට සමාන කිලු බලාපොරොත්තු වෙන යෙදුම් වලට සමාගි පිටිනිරි යොදන්න අවශ්‍ය ජීවත් වෙන හදන නමුත් ජීවිතයේ අයිති සැරත්නේ කාලයක් තියෙනවා ඒ සැරත්නේ කාලය ඒ පුද්ගලයාට සමාන කිලු බලාපොරොත්තු වෙන යෙදුම් වලට සමාගි පිටිනිරි යොදන්න අවශ්‍ය තියෙනවා ඒ කාලය තුල අර අභාවය කියන කාලය තුල එයා අර නිති විදිහට සිතිවිලි දුවේ නැත්තම් අර අභාවයට යන දවස වෙනකන් එයාට දුක් විඳින්න පීඩා විඳින්න ඍදු එකක් කොරනම මානසික වේද මේ ඔක්කොම අතින් දැන ගන්න යම් කිසි කෙනෙකුට අර ජීවත් වීම නෙවෙයි මේ සරත්මක අයිතියක් වශයෙන් මෙතන තියෙන්නේ මේක નિરાයාස ක්‍රියාකාරීත්වයක් මේක තියෙන්නේ අභ්‍යන්තර කාමය බාහ්‍ය කාම චෙක්ක ගණ දිනුව කරනවා ඒ ගණ දිනුව උදතම මේ පොත් ඒ ගණ දිනුව නවතින්නේ කවදද මේ සම්බන්ධතාවය ගෙනියන්නා වූ මූලික ශක්තිය මූලික ශක්තිය සීන සුරු ඒක නවතින්නේ එතකොට යම් කිසි දවසක ඒක ඒ මූලික ශක්තිය නැති වුණොත් මේ පැවැත්ම නැහැ එතකොට කාලාන්තරයක් තිස්සේ සංවිධානය කරපු ඒ මූලික ශක්තිය කොහොමද කඩන්නේ ඒ කඩන පැත්තට හරෝණ එක තමයි විද්‍යාව කියන්නේ අවිද්‍යාව නිසායි මේ ඔක්කොම පැවැත්ම රඳවන මූල කණිමදල අවිද්‍යාව ඒ අවිද්‍යාවේ ඒ ශක්තිය දැනගෙන මෙහෙම එකක් කියලා කැඩෙන පැත්තට හරෝලා කැඩෙන පැත්තට හරෝලා කැඩෙනකන් යම් දවසක් දෙයා ඒ කැඩීම සඳහා ගෙන යාතු ක්‍රියාමාර්ගය කරන්නේ එදා වෙනකන් එයා ඒ ක්‍රියාමාර්ගයේ දෙනිට කවදා හෝ ඒක සම්පූර්ණ වෙච්ච දාට අර මුදුන පැලුවා කියන සත්‍යෙට ගන්න පුළුවන් ඒකට මුදුන පැලීම සඳහා පාවිච්චි කළ යුත්තේ කොහොමද බලන්නේ කිව්වේකට කිව්වා සද්ධා සති විරිය සමාධි සමාධි කියලා හතරයි දෙන්න කිව්වා ඒ මොනවද මේ දෙන්නේ අපි ශ්‍රද්ධාවය කියලා කිව්වම හොඳ වෙන්න තියෙන කම හරි ඒක දල මේ අපෙන්ම කියවෙච්ච වචනයක් හොඳ වෙන්න තියෙන කම ඒකට හොඳ වෙන්න තියෙන කම තියෙන කියලා ගත්තාම ඒක දල වචනය ඒකට දල කියන්නේ ඒක සම්පූර්ණ ඒක පොදියක් වගේ ඔක්කොම එකතුකලා කියවුව වචනය නමුත් මේ හොඳ වෙන්න තියෙන කැමැත්ත කියලා ගත්ත හැටි ඒ කැමැත්ත කාගෙත් තියෙන මේ ඉන්න අයගෙ නම් ඕන හැටි නමුත් ඒ කැමැත්ත තිබුණත් වදි කැමැත්ත සාර්ථක කර ගැනීම සඳහා හැම වෙලෙම මේ වැඩ කරන නිසා මේ කාමය මේ අවිද්‍යාවෙන් මුල් කරලා තියෙන මේ පංච කාමය වැඩ කරන නිසා ඒ වැඩ කරන හැම කාමයක්ම අඩු කරනවා ඒකයි මේ වැඩේ කරන්නේ ඒක ගැන නොදන්න නිසා යම් මේ රද්ද නැතු හොඳ වෙන්න ආතයි ඉතින් මේ ඔය කරන්නේ වන් තමයි ගන්න හොඳක් නැහැ ඉතින් අපි ඉතින් කතා කරනවා නමුත් අපි හදිහට මෙච්චෙන්ද අපේ අත තියෙන නැහැ සාමාන්‍යික ඇතිලිය ඇතිලිය අපි දැන් ඉන්නේ මේ හරියට දැනට අත තියෙනකොට හිතවිල්ල පහළ වෙනකොට ඒකේ අවිද්‍යාව ඉදිරියට ගෙන යන ශක්තියක තියෙනවා සද්ධාව කියන්නේ මොකක්ද? නරක වෙන්න දෙන්නත් හොඳ වෙන්න ඕනේ කියන කතාවේ තියෙන්නේ නරකෙන් ඉඳ දෙන්න කියන එක. හොඳ වෙනවා කියන පුද්ගලයාගේ ක්‍රියාකාරී ස්වરૂපෙන් ඒක සාර්ථක කරන්න කොහෙන්ද? නරකෙන් ඉඳ දෙන්නේ නෑ මං. හොඳ වෙනවා කියන එක. දැත්ත යම් කිසි කෙනෙක් මං හොඳ වෙන්න. ඉතින් මේ පුළුවන් තරම් නරක කියන. ධමනයක් ඇවිත්තාම මේක හොඳ කරගන්න. ඉතින් හොඳ කරගන්න ඕනේ කියන වෙලාවෙත් පැහැවලා. ඉතන තරෝගල් ආම තරෝගල් හොඳ කරගන්න ඕනේ කිය කිව්වට හරියන්නේ නැහැ හොඳ කරගන්න ඕනේ කිය වෙලාවේ ඉඳලා මේ ස්වාල්ඩ් මේදා ඒ ගැන වාක්‍යෙම බාරද ඒක ගැන සියල්ල තමාවෙන් කරන්නේ කරන්න ඕන කර ඒ වගේ හොඳ වන්න ඕනේ කිය කුජල නරක වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියන පැත්තට හැටි අන්න ඒකට කියන්නේ හොඳ වෙනවා කියන ඒකට කියන්නේ හොඳ වෙන්නේ ඔහොමයි. කොහොමද? නරක වෙන්න ඉඩ දෙන්නේ නැහැ. මොකක්ද නරක වෙන්න ඉඩ දෙන්නේ නැත්තේ? අපට අනර්ථය කරන්නේ මොකක්ද?
බලාපොරොත්තු. බලාපොරොත්තු තමයි හැම එකටම අනන්ත වෙලා තියෙන්නේ. මේක කිසිදක්. ඒක නිසා බුදුහාමුදුරුවෝ දාලා සතිය සති. ඒ කාන්දම වැඩි කරන අදහස එනවාද කියලා බලපන්. කාන්දම වැඩි කරන වැඩි කාන්දම වැඩි කරනවා කියලා තීරණය කරන්න පුළුවන්. අර ඕනකම් කියන අපේක්ෂාව කියන අදහස තියෙනවා නම් ඒකේ ඉතින් සම්පූර්ණයෙන්ම කාමයේ තමයි තියෙන්නේ. මොකක්ද නැද? ඕනකම්. මොකක්ද නැද කනත්? ඉන්න කනත් ජීවත් වෙන්න කනත් කන. මේ සෑම එකකටම බලන් තියෙන කැමතිනි. අකමැති දේවල් තියෙනවා. අකමැති දේවල් නේ කියලා කියන්නේ මොනවද? Tamanට ඕන දෙන්න හදාගන්න. හැදෙනකම් නිසි දෙයක් ගන්න කැමති නිසා ඒ දාවිහිර කම් ගන්න වාර කරන්න දැන යමේ ඉර්ධනේ. අද ඒකට කැමති නැතුවනේ. එද හැමතැනම යාර ඕනකමක් තියෙනවා. ඕනකම තමයි කාමිය කියන්නේ කාමයේ කියන්නේ ඕනකමද? ඒකට ඒ ඕනකම යම් වෙලාවක හිතක පහළ වෙනවා නම් ඒක තමයි අර සංසාරේ ගමන් කරන කෙනිවල ඔක නොබෙනින් නිසා ඒක දීකෝ අවිද්‍යාව කියලා ඒ කඩන්ද ශ්‍රද්ධාව දානවා. ශ්‍රද්ධාව දාපු හැටි නරක වෙන්නේ ඉඳ දෙන්නේ නැහැ කියන පැත්තට බහින්න ඕන හොඳ වෙන්නේ කියන එක. ඊළඟට නරක වෙන්නේ කොතේ? නරක වෙනවා අපි හැම වෙලේම. නමුත් මේක දැනගන්න අපිට එක තැනක් අපිට හම්බෙලා තියෙනවා. සිතිවිලි වලින් මේක දැනගත්තා. සිතිවිලි. දුර සිතිවිලි වල හැම සිතකම ප්‍රත්‍යක්ෂන වශයෙන් අපි ගන්නකොට ඕනකම තියෙනවා. ඕනකමක් නැති ප්‍රත්‍යක්ෂන සිතකුත් නැහැ. අර්ග දෙන්නේ ඕන කමන්නේ දුම කොහොමද කරන්නේ මේවා නෑ වැඩ කරන්න ඕන කම ඕනේ ප්‍රයෝග ඉදිරිපත් වීම අපි ඒක වන්න ඕන කම ඕනේ නැති එකේ මේක මේ ඕන කම කියන්නේ ඒක මෙතෙන්ට අවශ්‍යයි සුදුසු මේ ඕන කම කියලා අපි කතා කරන්නේ මොකද්ද එහෙමම විය යුතුයි කියලා අපේ चित බඳන ගතිය තමයි මේ ඕන කම කියලා අපි කතා දැන් මේ ළමයාට වෙන්නේ ඒ තාත්තගේ ඕනකමයි කියලා එකට. ඔව්. යම් කිසිකින් තාත්තයි ළමයාව ගන්නන්න ඕන කියලා හිතන. හැම වෙලේම මේ ඕනකමත් එක්ක සිටීලි පහල් කරනවා. පොඩ්ඩේ හැම හැම වෙනකොට. ඒකට හිතුවා. නැගලන්න අන්න ඒකයි මේ අවිද්‍යාවේ ප්‍රයාකාරී ස්වરૂපේ කාමයේ වැඩ ගන්න තණ්හාව කියන්නේ. කුටි තාත්තට බුණන්නේ දරුවා පිළිබඳ ඕනකම තාත්තගේ ඕනකම නෙවෙයි. මේකටින් මේ දරුවට මේ සුකම ඉස්තු වී තිබෙනවානේ. දරුවට පුළුවන් තරම් උගන්වනවා. බැරි නම් එයා ඉගෙන ගන්න එක එයා කරන වැඩක් මට බෑ. එයා වෙන ඉගෙන ගන්න. අද බලන්න. ඉගෙන ගන්න තියෙන සාමුදව. අවවාද ආරක්ෂා කරගන්න. හැබැයි මොකද දැන් මෙතන ඕනකම නැතුව කන්නේ. කෙරුණොත් පිළිගන්නව නැත්නම් කායි. අන්න ඒ එන වේගෙන් මැද්දෙන් කැපනවා. කොයි ඉස්සෙල්ල කන්න හැටි ඔය කියන්නේ ඈ ඔය යන්නේ කිව්වේ ඒකයි මොකද්ද නරක් වෙන්නේ නැහැ නරක් වෙන්නේ හොඳ වෙන්න ඕනේ කියන එකයි ශ්‍රද්ධාවේ මූල අදහස හොඳ වෙන්න ඕනේ කියන්නේ නරක් වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියන එක උතන නරක් වෙන්නේ කොතන දැම්මද තරහ දරුවක් නිදන්තෙන් වෙන්නේ මොකද්ද පියා නරක නොවි ඉන්න හැටි මොකද දරුවා ගැන හිතන්න ඕන දරුවා කිසිකයි ඉක ගන්න ඕනේ මේ වක්කොර ශ්‍රීස් දේවල් නමුත් එතන අර තම නරක කියලා නෙමෙයික කරන්නේ මොකද ස්වභාවයත් වශයෙන් බැරි පුළුවන්කම් තියෙනවා මගේ යුතුකම මම ඉෂ්ට කරනවා ඒ දරුවාගේ පුළුවන් විදිහට එයා ඉගෙන ගනි ඉගෙන ගත්ත හැටතරම හැටියට එයාට හැකියාවක් හම්බ වෙනවා ජීවන මාර්ගයක් හම්බ වෙනවා තාත්තයි කාට බැඳින්න තුීතියොත් තාත්තට දුකක් නැහැ මොකද ඒකට බැඳිලා නැහැ මොකද ඒ අස්සේ වැඩ කරන්නේ විද්‍යාවයි අනිත් අතින් ශ්‍රද්ධාව අංශෙන් කියනවා නම් එයා ඒ වෙලාවේ නරක කියලා නැහැ නරක කියලා නැති බව හුදු දැනෙනවා මොකද එයාට හොඳයි තේරුණාද ඈ එයාට දුකක් ලැබව දැනෙන එක තමයි යාගේ හොඳ එයා හොඳක් කරගෙන ඉනව අටුණා මාත්‍ය තේරුණා දැන් මාත්‍යා අර ළමයා ගැන හිතර පැත්ත මං කිව්වා ඒ හිතන හිතිවිල්ල අත්තේ බැඳීමක් නැහැ
නමුත් තමයි යුතුයකෝ සියල්ලම කරනවා ඒ ළමයාගේ හැම පහිදිපතක්ම කරනවා නමුත් තමයි දුකන් නැත්නම් මොකද බැඳීමක් නැතුව ඒක කරන්නේ බැඳීමක් නැතුව යම් වැඩක් කරනවා නම් ඒක තමයි තමන්ට හොඳ අන්න දැන් සද්ධාවේ ගත්ත තීරණේ මං හොඳ කරන්න ඕනේ හොඳ වෙන්න ඕනේ කිව්ව එක දැන් මෙතන සාර්ථකයි කොහොමද මිනිහා නරක කියලා නැහැ නරක කියලා නැද තියෙන්නේ හොඳනේ जीवत्ती श्रद्धा පරිස්සම් වෙන වෙයි කියලා තියෙන තැන තීරණය වෙච්ච තැන අපි කියලා තියෙනවා මම කවදා වැරදිද කොයි විදිහෙන් වැරදිද දන්නේ නැහැ ඉන්නකම් ඉතින් ගන්න තියෙන වැඩක් ගන්නවා බැඳිලා නැහැ අන්න ඉතින් යාදී තමගේ වත්කම අජ්ජමාතිකම පීඩාදෙන කපල්ලට වැටෙන්නේ නැතුව මිනිහා මේ අයින් කරලා පීඩා නැති කපල්ලට දාගන්න ඒක එක දවසක් එක වෙලාවක හිතනමදි ඒවා හිතන්නේ කොයි කොයි ආකාරයෙන් ඒ හැම අස්තටම මේක ගන්න ඕනේ අර ගහන හැකියි අර තීරණේ අර කලින් දිවිච්ච තීරණේ වෙනස් කළා තාවකාලිකයි ජීවිතේත් මතයි කියලා කොයි විදිය යනවා දැන්නේ සියදාට මට යන්න වෙනවා ඒවා තීනකම් වකන්න ඕන දින්න ඕන ඉතින් වේදනාවල් නැති කරගන්න ඒක නිසා ඒවා කරමින් ඉන්න යන දාට යනවා अरे इन बड़ी आदि देवास मुदाल हम को क्रियाव निरायास क्रियाकरणी වයසක මිනිස්සු අලි මුට්ට කරගන්න. ඒ මොකද? අර මුට්ට කරගාපු නිසා මෙන්නට මුට්ට කරගන්න හැකියාවක් තියෙනවා. වෙන මොකද දෙමිනන්ට කිව්වොත් පොල්දහක් නේ අදින්දි කියලා එන්නේ නැහැ. මුට්ට ගියා කරත ගාවට ගියා ලෝරේ ගාවට ගියා ගැහුව කූර දෙල්ල නවනෝ ඉතරයි ඩොග් දාලා එනවා අර මේ බොනි. ආපෑටි මිනිහ නිකන් ගෙදර ලකිලියක් එකක් තමයි යන්න වාගේ යනවා. කිසිදා. ඒ මොකද? ඒ පුලුවන්කාරකම දිනේ දිනේ නරකට ගාවදී කියන්නේ දවසක
ඒ පුද්ගලයාට සෑහීමකට පත් වෙලා දැන් නිරමුල්ල ඒ පැත්තේ සිටවිලි ගුවන් කරන්න ඉඩ ඇරලා නිකන් ඉන්න පුළුවන් මට්ටමක් ගෙන ආවා. ඒක ටිකක් සමාධිය කියන්නේ බවරි වුණා. හැදිච්ච දෙවේ නියම බේත බුදුහාමුදුරන්ගෙන් බොහොම සුළුන් ලැබුණා. විග්‍රහකලේ චරිතම් අපට මේ තරම් සියුම්ම කියන්නේ මේ තරම් කඩකට කියන්නේ උන්වහන්සේ කඩලා දුන්නා. ඉතින් දැන් මේ පිළි දැන් ඉතාම තද ඕනෑකමකින් තමයි මේවා යගේ සලකගෙන මේවා ප්‍රයෝජන ගන්න ඕනේ කියලා තමයි මේ උනන්දුව දක්වන්නේ. ඒකට ඒකේ ශ්‍රද්ධාව තියෙනවා. ඒ ශ්‍රද්ධාවේ ක්‍රියාකාරී සත්‍යය තමයි අපි හොඳ වෙන්න ඕනේ කියලා හිතුවනම් නරක වෙන දේ නවත්තන්න. හොඳ වෙන්න ඕනේ දැන් අට ගන්න ඕනේ කියලා හිතනවනේ. ගන්න ඕනේ කියලා හිතවගේ ගහගෙන යන්න ඕනේ නැත්නම්. අනිත් වගේ හොඳ වෙන්න ඕනේ කියලා හිතුවනම් නරක වෙන දේවල් නවත්තගෙන මොනවා නරක වෙන්නේ? අර මං කියු සිතිවිලි වල තියෙන පරස්පරේ අර වැරදි පැත්ත ඒක දිහා බලන්නයි හැම වෙලෙම සිත දිහා බලන්නේ. මොකද ඕක හැම වෙලෙම වරපැත්තටම බර වෙලා තියෙන්නේ කියලා. ඒ කරනකොට අරයා ශ්‍රද්ධාවෙන් ගත්ත නිගමනේ මෙතන ක්‍රියාත්මක වෙනවා. නරක වෙන්නේ නැහැ, නරක වෙන්න ඉඩ දෙන්නේ නැහැ, නරක වෙන්න ඉඩ නොදෙන එකයි හොඳ වෙන්නේ කියන්නේ. එතු මං හොඳ වෙන්න ඕන, හොඳ වෙන්න ඕන කී කී ඔක්කන් එක දිහා මොන්නේ පැල hina වෙ හිටියට හරියන්නේ නැහැ. කොහොමද? දැන් මං හොඳයි වම්. දැන් මං පිළිගත් පුරනවා. දෙවෙනිත් තෑ නරකයි. මොකද? දැන් ජීවක ඇතුලේ කතා කරන්නේ එතනත් තෑ නරකයි. ඔන්න දැන් මේ අයගේ චිත්ත මට්ට අද මේ අය පවතින තත්ත්වයේ හැටියට ඕන දේශනා විග්‍රහයක යොදන්න. සාමාන්‍ය අයට අර උද තත්ත්ව හොඳයි. මේ අය දැන් උගා මේකත් එක්ක රින්ග රින්ග දුවන අය. මේ අයට ඊට වඩා තමයි දැනට ප්‍රයෝජනය ගැනීමට දෙක යොද. ඒක නිසායි මම මේක උරා ගත්තේ. ඉතින් අදට නියමිත කොටස දැන් සම්පූර්ණයි. එතකොට වෙලාව සම්පූර්ණයි. නමුත් ඔය කිව්ව නිදානය ඕක මේ අජිත කියන සූත්‍රය ආරම්භ කරන නිධානය දීපු සාරවත් කොටසයි ඔය කිව්වේ. අජිතගේ එරුම් ලබන සමානය අන්තුක. දැන් ඉතින් යම් කිසි ප්‍රශ්නයක් ඇතිවෙනවා නම් ඕන ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න පුළුවන්. බාවරි බවුනා සිවිච්ච ලේදේ ගැනයි මේ කතා කරන්නේ. එතකොට මේ බාවරි බවුනා මේ චිත්ත මට්ටම ප්‍රයාත් වෙන ආකාරයක් ඔහු හමු ප්‍රශ්නේ දෙකෙන්ම තියෙන්නේ එක 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 අයිකවාස්කම්. බුදුහාමුදුරු උත්තර දුන්නා බාවරි බවුනාට මෙන්න මේ මට්ටමට මේ මට්ටමට එනකොට තමයි අර කියන කණි මණ්ඩල පැලෙන්නේ කියලා කිව්වා බුදුන. එතකොට දැන් මහත්මයාගේ ප්‍රශ්නේ මොකද්ද? මොකද ඔකේ බුදුහාමුදුරුවෝ ප්‍රඥාව කිව්වේ නැත්තේ ඉන්ද්‍රිය. බාවරි බමුණා ඔය කියන මට්ටම ආපු හැටි. අමුතෙන් බාවරි බමුණාට කියන්න ඕනේ නැහැ මිනිහා. දෙන්නයි බහිනි නිකන්. ඒක නිසා යම් කිසි කෙනෙකුට හැම දිවානක් බෙදා දීලා ඔය සම්බෝලක් කාපන් කියන්න ඕනේ නැහැ මිනිහා කන්තෝර. බෙදලා කියන්නේ ඉතරයි ඕනේ. ඔකෙන්දු වෙච්චේ නම් කාපන් ගන්න මාළු බැලලිකුත් තියෙනවා. ඕය කක්ක කියන්නේ නැහැ බට්ටික බෙදා දුන්න හැටියේ. හුස්ම හොඳ නම් පාට හොඳ නම් කෑ. පාට හොඳ කියලා කන්නේ. නැයි ඒකත් එච්චරයි. ආ අහන්න. අපි කියන එකට. ඔව්. ඒ දෙනුනා නාමක සංවාදයෙන් ආවා ඒක හොඳ නෑ මේක මේක සංවිමත් මේක දැනුනකින් මේක කාවිලට යනවා කියලා අද මාලා නෑ එහෙම නෙවෙයි මං කිව්වේ ඔය හදවුවක් වදිනවා. යම් තැනකට බැදීම තියෙන තැන නරකයි කියලා.
ඒකයි අර අපි කලින් කතා කරපු එකක් මේ මාත්‍ය කිව්වේ හැම වෙලේම මේක නරකයි මේක නරකයි මේක නරකයි කියන දැන් ළමයෙක් නරකයි ඒ ළමයා දකින දකින ඉලක්ක මේක නරකයි කියවට හරියන්නේ නැහැ එක දවසක දැනගන්නවා මේ මිනිහාගේ පැත්තුන් ටිකක් නරකයි එදා ඉඳලා මිනිහා හොඳ වෙන්න රාජ්‍ය කරන්නේ එතකොට එවිනා නරකයයි නරකේ නරකේ කියන විදිහට හරියන්නේ නැහැ ඒක තවත් නරකයි මේක දැන් මෙතන කරන්න දෙන්නේ මොකද්ද සතියේ තමයි ඉත දෙස දැන් දැක්කා බැඳීම් ස්වරූපය දැක්කනම් කොතන හරි ඉතිසේ ජීවිතය පිළිබඳව එලා තියනවා දේපොළ පිළිබඳව නානාදී බැඳීම් අයි වෙන්න ඕන එකක් නිසා ඒක බැඳීමක් නැතුව හිතන්න ඕන බැඳීම නැතුව හිතන්නේ කොහොමද ජීවිතේ කොයි විදිහේ කියලා ඒක නිසා මට තීරණය කරන්න බෑ ජීවිතේ පවතිනීම ගැන ඒක නිසා ජීවිතයට සම්බන්ධ අනිත් සියල්ලම ගැන තීරණයක් ගන්න බෑ හරි ජී ඒවා තීනකම් මම භාවිත කරනවා භාවිත්‍ය කවදා හරි නැති වෙනලාට ඒවත් හරි ඒ බුරුල ධාතු හැටියේ අර දැන්නේ ඝනසාරකම බුරුල මේක අත්හරිනවා මම ඒක මොනවද වට වෙන්නේ මොනවා වෙනවා කියලා මට ඕනක් නැහැ මොකද මගේ නෙමෙයි යන්දන් වර කොහේ කොහේ හරි විච්ච ටිකක් බැලමේවර කරන මොනවා හරි කරන මේ දැනකින් තියාගෙන ඉන්නවා මං ගියා ජීවුන් ආයි පාරක් ගන්නවා මේක මේ ලෝකේ අයිතිවාසිකම් මම යම් කිසි උපක්‍රමයකින් තාවකාලිකව මා ළඟ තියාගන්න අවස්ථාවක් අරගෙන තියා ඉන්නවා බැංකුවේ අනේ මේ කියන නමුත් මේ මිනිහ නැති දාට යම්මා මේ වෙලකත් නඩුවක් දාලා ඒක බෙදා දාගත්තේ ඉන්නේ අන්න ඒක කලින් අර අවස්ථාවේදී හිතනවා ඒක එතනකොට බැම්ම කැඩෙනවා බැම්ම හැම සිතිවිල්ලක් ගැන බැම්ම කඩකට ඔය විදිහට යාම ඔය උගන්න අවිද්‍යාවේ කියන්නේ ක්‍රමය හරි නැහැ. අවිද්‍යාවේ කියන්නේ හරි ක්‍රමයට නෙමෙයි ඔය කරන්නේ කියන එක. එද අපි කරන්නේ බව එහෙම අපි ළඟ තියෙන බව වැරදි ක්‍රමයක් තියෙන බව දන්න. මෝහය කියන්නේ ඒකේ වැරදි ක්‍රමයක් තියෙන එක. ඒකද කියන්නේ මෝහ. ඉතින් මෝහය නිසායි අර අවිද්‍යාව සංවිධානය වෙලා ඔහේ යන්නේ. අර අවිද්‍යාව වෙනින්ද පිළිචාටි. එතන මෝහයක් නෑ. අමෝ. නොපෙන්න ගැතියි. එච්චරයි. හොඳයි බින්දුතුනි. අද ඔන්න සූත්‍ර ගණනාවක ආරම්භය කළා. මේ කාට ජීවිතවලට තම තමන්ගේ ජීවිත තුලින් දැල්ලා තිනවා මේ නියම ප්‍රයෝජන ලැබුවොත් කටිත් ප්‍රයෝජන ලැබුවොත් ජීවිතේ සාරවත් කියලා. ඒක නිසායි මේ තරම් උනන්දුවක් දක්වන්නේ මේ විග්‍රහයන් දැනගන්න. ඉතින් ඒක නිසාම තමයි මමත් පරසාර සූත්‍ර ඇද හොයන්නේ. මොකද මේ අයට ඒ වෙලාවට ගෝචර වෙන දේවල් සාමාන්‍ය දැන් ඔය සුළු කතන්දරයක් කියලා ඉතින් සතුටු කරන වැඩක් නැහැ. එනම් පහුදා ඊළඟ බ්‍රහස්පතින් දැන්නේත් නැහැ. එතකොට දැන් ඒ වයින් මේ අයට ප්‍රයෝජන ගන්න පුළුවන් මේ මට්ටමක මේ අය ඉන්නේ නැහැ කියලා හිතපු නිසා එහෙම කරන්නේ. ඒක බොරුවක් නෙමෙයි ඇත්ත. මේ අය ගාව ඒ පුළුවන් කාටකම තියෙනවා. මේ අයගේ සාර්ථක කිරීමෙන් අපිත් මහා පුණ්‍ය කර්මයක් කරන්නේ. නමුත් ඒ පුණ්‍ය කර්මයේ ඉතාම සාරවත් කොට මේ අයට වෙන්නව මේ යහපත සලකාගෙන ඊටනුව සතුට මෝදනේ ප්‍රීතියට පත් වෙනකොට මේ සියලුම ලෝකපාලක සාසන පාලක මේ ස්ථානයටත් අන්‍ය ස්ථානවලට අභාවය සිදු කරන්න ඕන ස්ථානවලට අදීපුවේ සියලුම දිවිරාජ සමූහයාට ඒ පින් ඒ කාන්තයෙන්ම ලැබෙන ඇති ඒ පින් ඒ කාන්තයෙන් මේ දිවිරාජ සමූහයා අනුමෝදන් වෙත්තා ඒ නිසා